ගැන අභ්‍යාස ඔක්කොම ටිකයි. දුටු ගැමුණු රජතුමා ගැන පිටු 35කට නොඅඩු පොත් පිංචකුයි. ගස්වැල් අපේ මිත්‍රෝය කියන මාතෘකාව යටතේ තව පොත් පිංචකුයි. හදන් එන්න ඕනි ළමයි නිවාඩුව ඉවර වෙලා එනකොට. හරිද? තව වෙන නැද්ද ටීචර්? අද තව එකක් කියනවනේ. චක්කරේ 24ක් එනකන් හොඳට කටපාඩම් කරන් එන්න ඕනි ළමයි. මං එන දවසම කටපාඩම් ගන්නවා. අන්දේ මලච්චියවේ ටීචර්, ඔය ටික කරන්න ගියාම නිමාඩුව ඉතුරු වෙන්නේ නැණි අත්තිලව්වේ. ඒකනේ කාන්තනා ටීචර්. මොකද නිමාඩුව ඉවර වෙන්නේ? මාසෙකටත් වැඩි කාලයක් නිමාඩු තියෙන්නේ. ඔය ටික ඉවර කරන්න දවස් 15ක් ඇයි උපරිම. ඉතුරු ටික නිමාඩු මැද. නිමාඩු කාලයක් දෙන්නේ රිලැක්ස් එකෙන් ගත කරන්න. මේක එහෙම නෙමෙයි. ඉස්කෝලේ තියෙන කාලෙකට වඩා ඉස්කෝලේ වැඩ කරන්න ඕනි. එනව ගාබිය. ළමයි තව එක. ඔයාලගේ කම්ප්ලීට් නැති ඔක්කොම පොත් ටික කම්ප්ලීට් කරන් එන්න ඕනි. නිමාඩුව ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන් බලනවා. කම්ප්ලීට් නෙමෙයි දානවා ටීචර්ගේ කාටද කොන්ක්‍රීට් එකක්. පතපත ගාන්න බැරි වෙන්නේ. රතුකුඩු පොඩකු දාමු ලිස්ටික් එක වෙනුවට. රතුකුඩු නෙමෙයි දාන ගොම්බෙටි මගුල. හරි, සරන් දෙන්න සරන් දෙන්න. විදුහල්පතිතුමා ඔබ අමතනවා. ආදරණීය දුවේ පුතේ, අද දිනයෙන් ඔබගේ මෙවර පාසල් වාර්ය අවසන් වන අතර අද සිට ඔබට දීර්ඝ නිමාඩුව කාලයක් ආරම්භ වනවා. සියලුම දෙනා විනෝදයෙන් කාලය ගත කරන අතර පාසලේ පුතපතේ වැඩ කටයුතුද කරන මෙන් ඉල්ලා සිටිනවා ආදරයෙන්. එහෙනම් ස්තුතියි ගාතකිය ගෙදර යන්න හැමෝම. ඒකත් හරි, අද ඉඳන් ගෙදර ගිහිලා හොඳට නිදාගත්ත හැකි මේ වසවාර්තිකයෙන් බේරිලා. අතිට හල් කරන්න මපම්ම තේ වෙලාවේ කාන්තනා දිද්දගේ බෙල්ල මිරිකන්ඩ ඉතුරා. යකෝ නිමාඩු කාලයක් දෙන්න සෙල්ලම් කරන්න, නැතුව පොතපතේ වැඩ කරන්න නෙමෙයි අත්තිලව්වේ. තොටි, මොකද කාමරේ පැත්තේ සද්දයක් ආවේ? ඈ මොකද්ද මොකද්ද කියලා තමයි මාත් අහන්නේ. මන් දන්නේ නෑනේ. හරි හරි. මොකද අර පොත් බෑග් එක බිම තියන්නේ? ඔහුට වැඩියද කොයිද මෙද උඩේ ඉඳන්? හරි හරි, ඒක නෙමෙයි. අද ඉඳන් ඉස්කෝලේ නිමාඩුයි නේද ටෝටි? ආව් ආව් නිමාඩුයි. ගෙදර වැඩ එහෙම ගොඩ ආරියක් දෙන්නේ නැති නේද කරන්න? නෑ පිස්සු දානේ, එකක්වත් දුන්නේ නෑ. මොකක් එකක්වත් දුන්නේ නෑ? ඔවරේ එකක්වත් දුන්නේ නෑ. මිරිලට අමතකුණාද කොහෙද? පුදුමයි හැබැයි. ගිල මොස්සේ කද්දා ගන්නවා. මං කැමල ඇත්ති කළා කියන්න. ඉස්කෝලේ වැඩ ඉස්කෝලේ වැඩ. ඔක්කොටම නිමාඩුවක් පටන් ගත්තම මතක් වෙන්නේ ඉස්කෝලේ වැඩ තමයි. මගුල කරනවා නම් ඉස්කෝලේ වැඩ. නෝනේ නෝනේ මොකද ගුණපාල? මේ අද ඉඳන්ද කොහෙද? අර එහා ගෙදර වසවාර්ති පොලිසාදියාගේ නිමාඩුව පටන් ගන්නවනේ. ඔව් නේද? අද ඉඳන් මාසකටත් වැඩි කාලයක් ඉස්කෝලේ නිමාඩුවිලු තමයි. ඒකනේ නෝනේ, මූ දැන් ආයිත් එන්න ගනි මෙහෙ. පාළුයි කම්මැලි අරකයි මේකයි කකා.
මං බැලුවේ මූ එනවට වැටක්වත් ගහන්න කියලා වටේටම. වැටක් ගහන්න? වැටක් ගහලා නතර කරන්න පුළුවන් වෙයි චූටි ළමයා එන එක. පිස්සුද මහත්තයා, චූටිගේ හැටි නොදැනද ඔයා ඒ කතාව කිව්වේ? ඌට එන්න ඕනි නම් මේ වැටක් නෙමෙයි කළුගල් තාප්පයක් තිබ්බත් පෙල්ලගෙන හරි එනවා. ඒ තරම් මිනිහා චූටි ළමයා. ඔව්නේ. ගුණපාල මාමේ. අරිනේ මතක් කරා විතරයි වසවාර්ති ඇවිල්ලා නෝනේ. අයියෝ මේ මම නෑ කියන්නේ. ගුණපාල මාමා කොහේ හරි ගිහිලා කියලා කියන්නේ. මං යනවා හැංගෙන්න. හනේ මන්ද ගුණපාල නා. චූටි ළමයා දොර ඇරලා තියන්නේ එන්න කැත. හනන්ද මොකෝ පුතේ? නැන්දේ කො ගුණපාල මාමා. ගුණපාල මාමා නැන්නේ පුතේ ටවුන් ගිහිල්ලා. අප්පද හරි මං යද කෑමක් ගෙනව නැන්දේ. මගේ පංගුවෙන් කොටසක් මේ ආවට පස්සේ නම් නැද දෙන්නකො චූටි දුන්නා කියලා. ආනේ හරි පුතේ හරි, තැන්කියු ඈ. නැන්ද හැම කන්දෙපා ගුණපාල මාමට ගෙනාවේ. හරි චූටි මං කන්නේ අනේ. මං එහෙනම් ගින් එනන් නැන්ද. හා පුතේ හා පරිස්සමින්. ගුණපාල පෝරිසාදයා කිව්වට එයාට ගොඩාක් ආදරේ චූටි ළමයා. ගුණපාලට ඒ ආදරේ තේරෙන්නේ. මොකක්ද හත්තිරුවේ මේ ගේ හැමතැනම ලනු ඇදලා තියෙන්නේ? ගේ හැමතැනම ලනු ඇද්දාම මිනිස්සු යන්නේ කොහෙද? ගුණපාල මාමට නම් පිස්සුවනේ. පල්ලේ හැම තැනක ලෙහලා දාන්න ඕනි. මේවා මේ පැටලිලා තුවාල වෙන වැඩ. වසවාර්තිය ගියා වගේ. වැඩේ හරි. හරි ගියා වගේ. ඔය දොර වහන සද්දේ තාවේ. අම්මෝ බුදු අම්මෝ නෝනේ මේක කඩන් ගන්න ඔළුවට නෝනේ. මොකද අනේ ගුණපාල ඔයාට කරදරයක් නෑ නේද? බග්ගුවරයි. අම්මෝ ෂේප් එකේ එළියට පැනගත්තා හිටි. ඇයි කේස් එළියට එන එක ගෙදරේ? කේස් දානවා. උඹට කේස් නැද්ද ගෙදර වැඩ නිසා? පිසුද බං, මං අම්මට කිව්වා ගෙදර වැඩ මුකුත් දුන්නේ නැහැ කියලා. දැන් ඉතින් මුළු මාසෙම ප්‍රී පට්ට නිදහසේ ගත කර ඇති. අදෝ මට මාර සීන් එකනේ උනේ. අම්මට මාතුනා කිය අහංකෝ ගෙදර වැඩ පොත. ඒ ටික ඉවර වෙනකන් ගෙදරින් එල්ලෙන්න එපා කිව්වා කියංකෝ හිටි. ඔය කොරගෙන තියෙන වැඩක් දැන් ඉතින් පණ දාගෙන නිමාඩුව ඉවර වෙනකන් කරපන් පුතේ ගෙදර වැඩ ටික. ඔව් හිටි, තාත්තට කිව්වා අම්ම ගෙදර වැඩ දීලා තියෙන්න කියලා. එහෙනම් හරි කිරි පුතේ, අපිට හම්බ වෙන එකකුත් නැහැ කියන්නේ. ඔවිත්ටි ඒක කියලා යන්නත් එක තමයි බබ්බේ ආවේ. මං එහෙනම් තදිබඩේවත් සෙට් කරගන්න ඕනි. මේ ටිකේ වෙල්ලම් කරන්න. මේ මං එහෙනම් යනවා. අම්මා හොයනවා ඇති. ගෙදර වැඩ ටික ඉවරුනාම සෙට්ෙමු ඉත්ටි. බයි. හනේ පිංගුතරයා පව්. දැන් ඉතින් ගෙදර වැඩ කරන්න වෙයි පණ දාගෙන නිමාඩුව ඉවර වෙනකම්ම. වෙලාවට මං කිව්වේ අම්මට මොකුත් දුන්නේ නැහැ කියලා. හෙට ඉඳන් පිටේ නියඳ ඕනි. බෝල තකක් ගහන කොල්ල සෙට් එකක් සෙට් කරගෙන. අනේ මුදලාලි, එහෙම කරන්න එපා. ඉතින් මං වෙන තැනක් හොයාගන්නකම්වත් මට මෙහෙ ඉන්න දෙන්නකෝ ප්ලීස්. බෑ කරන්න දෙයක් නෑ මිස්. මං කිව්වනේ අද ඉඳන් මෙහෙ කුලියට දෙන්න වෙන්නේ නෑ කියලා.
හෙට අපේ දුව මෙහෙ එනවා පදිංචි වෙන්න. වෙනතනක් හොයාගන්න මේ ස්කෝයේ හරි. ඒකත් එහෙමද? හරි එහෙනම් මං යන්නම් මුදලාලි. මට පොඩි වෙලාවක් දෙන්න බෑග් ටික ලෑස්ති කරගන්න. හරි මිස් හරි. තරහ වෙන්න එපා. මට වෙන කරන්න දෙයක් නෑ. කමක් නෑ කමක් නෑ මුදලාලි. මං බලන්නම් වෙන තර. නෝනේ කෝ තුටිය නිමාඩු දුන්න විතරයි ගෙදර පැත්ත පලාතක නෑ හොයාගන්න. අනේද කියන්නේ කොහේ ගියාද මන්දා? බත් කෑම විතරයි එළියට බැස බැසමයි ආවේ නෑ තාම ගෙදර. මූට ගෙදර වැඩ එහෙම දීලා නැද්ද? මෙම රස්තියදු ගානේ නිකන් බොරුවට. නෑ කිව්වේ මහත්තයා මොකද දුන්නලු ගෙදර වැඩ. හෑ බුදුම මිස්ලා තමයි යකෝ. මොනවා හරි දෙන්න එපා. අපි ගියේ කාලවල වල නම් නිමාඩුව දෙන්න හම්බෙන්නේ නැහැ ගෙදර වැඩ දෙනවා. ඒකට දැන් ඉන්න මිස්ලා. අනේද කියන්නේ මහත්තයා? මේ මහත්තයා මං කඩේ ගවට ගිහලා එන්නද? පොල් තෙල් ඉවරයි. හා හා මං ඕන ගෙනහලා දෙන්න. නෑ නෑ චම්පක්ලා ගෙදර ගිහලා එන්න ඕනි. මං ගේන්න. සි මේ මිනිස්සයා කලින් කියන්න ඕනි. මටත් අමතකුණා අද විතරයි කුලියට දෙන්නේ කියලා. මේ බෑග් තනි ටිකක් උසගෙන මං කොහේ කියලා යන්නද අප්පා? සි හරිම ලහුත් වැඩේ උනේ. සි අඳුරන කවුරුත් ඇත්තෙත් නැහැ. ආ තුටිගේ පන්තියේ ටීක නේදර ඉන්නේ? මේ ටීක? ආ මේ හිටිගේ අමනේ. ටීක කොහෙද මේ යන්නේ බෑග් කන්ද කුතු උසගෙන? හරි වැඩේනේ උනේ හිටිගේ අම්මේ. අනේ ඒ මොකද්ද ටීක? මේකයි පත 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 පත. අනේ දෙයනේ දැන් ඉතින් කොහෙද යන්නේ ටීක? ඒක තමයි මාත් මේ 17 කල්පනා කරන්න හිටිගේ අම්මේ. හයියෝ ටීක. ටීක මන් දෙයක් කියන්නද? මොකද හිටිගේ අම්මේ? ටීක මට කුලි සල්ලි ඕනේ. ටීක එන්න අපේ ගෙදර නවතින්න. ආ ඇත්තදම සල්ලි ගන්න තුව නම් ඉන්න එපා. සල්ලි ගන්න මට ඉන්න කාමරයක් දුන්නොත් හොඳට වැටි අම්මේ. සල්ලි එපා ටීක. ඒ සල්ලි ටික ටීක තියාගන්න. තියාගෙන පුළු පුළුවන් වෙලාවට අපේ චූටිගේ මොනවා හරි උගන්වන්නකො ටීක. ඒ ඇති කන්න බොන්න හැම දෙයක්ම අඩුවක් නැතුව දෙන්නම් ටීකට. අනේ අනේ බොහොම ස්තුතියි අම්මේ. ටීටට මම ස්තුති කරන්න ඕනි එන්න කැමති වුණාට. මොකද ගෙදර වැඩ එහෙමත් දුන්නේ නැහැ කිව්වේ ඒකේ. මේක හැදුවේ හොඳ වෑන් නැගන්න නිමාඩු කාලෙම. මොකක් ගෙදර වැඩ දුන්නේ නැහැ කිව්වද? ඔව් ගෙදර වැඩ දිය නෑ නේද ටීට? නෑ නෑ කවුද කියන්නේ? ගෙදර වැඩ ගොඩාරියක් දුන්න මම කරන් ඉන්න කියලා. ඈ යකෝ යකෝ ටූට කිව්වනේ දුන්නේ නැහැ කියලා මොකුත්. අම්මා පා මූට නම් ටීටේ මං තග්ගලා පොයිතල් කර කරගෙන ඉන්න කඩේට ගිහිල්ලා. ටීටේ ටීටේ ඉන්න උතර මේ ට්‍රේවිල් එකකුත් අරන් එන්නම් ටීටේ හන්දියෙන්. හරි හරි ඉති ගියාමේ. ගෙදර වැඩ දුන්නේ බලා ගමුකෝ ටූටේ. හෝ ඇටි අන්තං හිටිගේ අම්මව හම්බ වුනේ. හිටි කියලා නෑ කියන්නේ ගෙදරට ගෙදර වැඩ දුන්නා කියලා. නොකර ඉස්කෝලේ යන හදලා කියන්නේ මේක. දැන් ඉතින් බලමුකෝ නොකර ඉන්න හැටි. අපේ මහත්තයා අපේ මහත්තයා ටූටි ආවද ගෙදර? ඔව් ඔව් උඩ උඩ. ආ ටෝටි ටෝටි. ඕ මෙහෙ පොඩ්ඩක් එන්න පල්ලෙහාට. අඳුරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බලන්න. එන්න. කවුද? මයිකද විරාදියක් දෙන්නේ? මයිකා දහරවා. සෙල්ලම් කරන්න වෙන්නේ ඇති. නැතුව ටීට ඕකත් එක්ක දඟලනවා කියන්නේ සීමාවක් නෑ අපේ චූටි. ආ අර එන්නේ. ඕ කවුද ඇලේ? අම්මද දිරි කාචනා ටීට බොහෝ මේ. හෑ ආවා ඉතින් හිටි. බෑග් එහෙම අරගෙන. චූටි අද ඉඳන් කාචනා ටීට අපේ ගෙදර ඉන්නේ.
මොකක් අපේ ගෙදර? ඇයි එපාද හිටි? නෑ කමක් නෑ ලව්වේ. තාදී උඹ කිව්වා නේද ගෙදර වැඩ දුන්නා කියලා මොකුත්? ආ? හුටා ඒකත් කියලාද? බොරු කියලා නොකරින්න නේද හදුවේ? ඈ? දැන් ඉතින් ලෑස්ති වෙයන් මුළු මාසෙම ටීචර් දෙකක් ගෙදර වැඩ කරලා පොතපතේ වැඩ කරන්න. හෙටි මං එහෙනම් මේ ටික තියලා වොච් එකක් දාන්න එන්නම්. මං එනකොට ලෑස්ති වෙලා ඉන්න. 13 වෙනි පාඩමේ ඉඳන්